அஸ்ஸலாமு அலைக்கும் வரஹ்மத்துல்லாஹி வபரகாத்து உங்கள் அனைவர் மீதும் சாந்தியும் சமாதானமும் என்றென்றும் உண்டாவதாக என்ற பிரார்த்தனையோடு யூடிவி வழங்க மற்றொரு உஸ்ரத்துல் இஸ்லாம் இஸ்லாமிய இல்லம் சிறப்பு நிகழ்ச்சியில் உங்கள் அனைவரையும் சந்திப்பதில் அளவற்ற மகிழ்ச்சி அடைகிறேன் என்றும் கூட மிக முக்கியமான ஒரு தலைப்பிலே காலத்தின் தேவை கருதி சகோதர மொழியில் வழங்கலாம் என எதிர்பார்க்கின்றோம் இன்றைய எங்களுடைய அவர்கள் சிங்கள மொழியிலே சிறப்பாக பேசக்கூடியவர் என்பதால் இன்றைய நிகழ்ச்சியை நாங்கள் சிங்கள மொழியிலே வழங்குவதற்கு தயாராக இருக்கின்றோம் முஸ்லிம்கள் கெதிராக சமகாலத்திலே முன்வைக்கப்படும் பாரிய குற்றச்சாட்டுக்கள் சம்பந்தமாக இன்றிய நிகழ் சீலன் அங்கள் சிங்கலொழியிலே கலதுரியாடத்தையாறகிருக்கின்றோம். உஸ்ரத்து இஸ்லாலாம் වැடசட்டகன் அரம்பன்னட்டாய் சூதானம் பண்ண. அதினேதி அப்பගේ மாத்ருக்காபட்ட பත්த்துவாන්නේ දහம் அருணடு. දහம் அருணளு யனுு மாத்ருக்காவ யட்டதேே மாட்சமக சாக்கச்சா கிරීම ரம்புக்கனே அஷேக் மௌலவி கலீலு ரஹ்மான் மோலத்துமானன் அப்பற்சமக சம்பந்தவனවා. එඒතුමා අන්වා අපපී වැඩසටහනට ඉතාම සාදරයෙන් පිළිගන් අවස්සලා ෙකු රහම තු الlah කාාත්. මොළතුමනි විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මු muslimස්ලිම් ප්‍රජාව අවුරුදු ගණනාවක් ඉතාම සාමකාමීව ජීවත්වන ජනතාව. ඇමුත් අවාසනාවන්ත ලෙස පාස්කු ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් ජනතාවට දැඩ්ඩි විවේචන එල්ල වෙමින් පවතිනවා. මේ වනතුර ඒ අවසන් නෙමෙයි සමාජ්‍ය මාදිය. හරහා අද වෙනකං විවිධ චෝදනා එල්ල වෙමින් පවතිනවා. ඔබ මුස්ලිම් සමාජයේ නියෝජනය කරන ප්‍රබල මවුලෙයිවරේ අපට කියන්ඩ වර්තමානයේ මේ අපි කතා කරන මේ මොහොත දක්වා. මුස්ලිම් ප්‍රජාවට යම් ප්‍රශ්නයක් පේරට තුළ තිබෙනවාද. බ රහම රහම හදදිරිල් බෙලලාලම අසලාත් වස්ල මල සේදන හම්මද වාලි වසහ බජම හන්දිරිල්ලහු බලාලමී සියලම දෙනාටම අල්ලවස් භානෝතාලාගේ ආශිරවාදය කවරුණාවදයාව නිරතුරුව උදාවේවා කියන සුභාසිංසනය පළමුවෙන් මම ප්‍රාර්ථනා කරනවා. එ වගේම පළුවෙන්ම ඔබ මතක්කරපු කාරණා. විශේෂයෙන් අපේ අද මාතෘකා තේමාව අපි කරගන තියෙන්නේ දහම් අරුුණලු කියලා. දහම් අරණලු කියනකොට මංහිතන්නේ අපේ රට බිවිධ දහම් ඔස්සේ නියෝජනය වෙන රටක් වර්ගයන් විධ ජාතිීන් විධ ආගම් කියන මතයත් එක්කම ගොඩනගිච්ච උතුම් දේශයක් එතකොට මේ හැම දහමකින්ම මේ සමාජයට යම් අරුණල්ලක් අඩිවාර්යෙන් ඇතිවෙන්නට ඕන දැන් ඔබ අහපු ප්‍රශ්නයේ මුස්ලිම් සමාජය ඉස්ලාම් දහමේ එක්තරා ප්‍රජාවක්තම මුස්ලිම් සමාජය කියන්නේ එතකොට මුස්ලිම් සමාජයට අද ඇතිවෙලා තිබෙන වර්තමානය තුළ ඇතිවෙච්ච ප්‍රශ්නයක් වර්තමානයේ දක්වාම අතීති ඇතිවච්ච යම් සිදුවීම අද වර්තමානය දක්වාම විවිධ අන්සයන්තුලින් මුස්ලිම් සමාජය පහර කෑමට ලක් වෙනවා. විශේසයෙන් ආත්මිය වසයෙන් සාරිරික වසයෙන් නෙවෙයි ආත්මියවසයෙන් හදවත්වලට අපට බාරගන්න බැරි විධ චෝදනා සහ විවිධ. ආකල්ප ආකල්පය මෙමසයෙන් අපේ සමාජය තිබෙන විසේ ස්ලාම් දහමේතියන උත්තරීතර භාවය විඳවට්ටන කරුණුකාරණා මේ සමාජය තුළ ඉස්මත් වෙනවා. දැම් මේක ගැන සහොදරරි අපි කතා කරන්න ගියෝතිං විිවිධ අන්සයන්තුලින් මේකට අපිට මුලපුොරන්න ඉඩඉට තියෙනවා. හැබැයි ඒ තැනට මංහිතන් එනෑ ඒ තැනට ගිල්ලා මේ තිකා ගොඩන ගනවනන් මුළ දසට මති ඉන්නවෙනවා. එනිසා ස්ුරෝමේ ප්‍රාස්කු ප්‍රහාරයේ යථාර්ථය. පාස්කු ප්‍රහාරයේ යථාර්ථය මොකක්ද කියනකට කියන එක මේ වෙනකොට සමස්ත ලෝකවාස ජනතාවටම තේරුන් ගත හැකි යම් . යම් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ පස්කු ප්‍රහාරයේ පස්සුබිම්මොකක්ද කිය එක. එනිසා අපි එක දෙයක් අල්ලගෙන සෙල්ලම් කරනවා වගේ දැම් මේක මුස්ලිම් ප්‍රජාවට චෝදනාවක් කරගන්නට හදපු හස්තයක් වගේ දැම් පාවිච්චි කරගෙන ඉන්නේ. මම කල්පනා කරනවාි ප්‍රාස්කු ප්‍රහාරයේ නියමවානන් ඒ ක්‍රියාවලිය නියමවානන් ඒ අධ්‍යක්ෂක කවද කියනල්ලා හවා ලම අපිදන්න නෑ හැබැයි මේක චරිතය ගොඩනාගපු කට්ටිය විශේෂයෙන් ඒ කණ්ඩායමේ නායකත්වය දරපු කෙනා අපි දන්නව තරමට මේ වනොකට මීගිහිල්ල එතකොට ඒ ඒක පුද්ගලේග ක්‍රියාවලිය පමණයින ඒ පුද්ගලය හරි ක්ඩෑයමක් හරි ඒ ඒ සිදුවීම සිදුවනාා එතිින් ඒක අහවරයි තුර මංඟහන්නේ දැම් මේ පාස්කු ප්‍රහාරයට කලින්ඉදලම මේ මුස්ලිම් සමාජය මේ රටත්ෙක් මේ බහුතරයක්ත්ෙක්ක සාමකාමේ ගමනක් ගේ නැද අත්වල් බැඳගෙන අනික මුස්ලිම් සමාජය කියන්නේ ආගමෙන් වෙනස්සුනාට ජන්වයෙන් මංහිතන්නේ රුදරෙන් වෙනස්වවෙන්න බැරි සමාජිය බහුතරයත්තෙක් ඒ අපි හැමමදන්න කාරණාවක් එනිසා මේ මේ පාස්කු ප්‍රහාරය මුල්කරගෙන අදටත් අපේ සමාජයේ වට්ටන්නට යම් ක්‍රියාවල්ලියක් ඉස්මතු වෙලා තිබෙන වනම්. ඒ තුළ මන්දකි නැනෑ කිසිම දහමක සම්බඳධතාවයක් තියෙනවා කියලා ඇතන මි ප්‍රශ්නයක් තිබෙනවා මුස්ලිම් සමාජයට ප්‍රශ්නයක් තිබෙනවා ඒ මුස්ලිීම් සමාජයේ තියෙන ප්‍ර්නේටඩ මහිතෙනවා මුස්ලීම් සමාජයේ දඩමීම කරගෙන බහුතරය තුළ ඇති කරන්නවු මේ බිය චකිතය. ඇති කරවල ඒ මිනිස්සුන්ගේ හදවත්වල් විනාස කරන්නට යම් කණ්ඩෑමක් කරන මේ ප්‍රෝඩාවිලිය නැත්ත මේ ක්‍රියාවලිය ඊඉට වඩා බයන කර. දැ අපිව දැකලා මෝලය තුමෙන කියලා හදවතින් ආදරය කරපු ඇත්තන් අද සහරවිිට අප දැකල වත්වෙන තත්වයට ඒගොල්ලන්ගේ ආකල්පල තුළ විසමතාව ඇනැති කරලා. විස ගුණු කරලා. ඒ මිනිස්සුන්ව ඉතාමත් මොකද අපි කරන්න කියන තත්ත්වයට පත් කරලා තියෙන්නේ. හැබැයි. සහදරරි දැම් මෙතෙනනද මං කියන දෙයක් තමා පාස්කු ප්‍රහාරයකින ක්‍රියාවලි එකක් ඊට වඩා අවුරුදු දහස්ගාණනක් මේ සමාජය තුළ මුස්ලි මැත්තු ජීවත්තුුණා හරි එතකොට දැම් පාස්කු ප්‍රහාරයේ යථාර්ථයේ මේ ගොල්ලො සම්බන්ධ කරන්නේ කොරාණී නියෝගයක් කියලනේඒ කරපු ඒ ද ජරා වැඩේ කරපු ඇයත් ඒක ඒකට තනුව හදල දුන්නේ නැත්තං ඒකට පරිපතය හද දීල තියන්නේ කොාණ නියෝගියයක් කියලලා හරි කොරාන තම මේ මන කරන්නන්නේ එකතමි මේමරලා පිස්වාර්ගටි අන්ඩවා කියලා. එතට මේ ලංකාවේ ඉන්න මුස්ලිම් ජනතාවගේ ලාංකිික සම්බධාවේ මගහිතෙන අවුරු දහකටත් වැඩ වැඩිනිි. හොරානයේ මේ ෝකටවිල් අවුරුද දෙෙක්දස් හර්සියකටත් වැඩිනි. එතකොට. මං මේ ලංකාම තුළ අවුරුදු දහස්ගණනක් අභිබෝවාගිය මුලිම් මුස්ලිම් සමාජයේ පැවැත්ම ඒ පැවැත්මත්ක සමාජිගත වෙච්ච අල්කුරාණය තුළ මේ තිබබ මේ සාපරාදී ක්‍රියාවලයේ ඒ ප්‍රකාශය ඒ එදා හිට පැත්තන් එක තවරුගතේ නැද හයාගත් නැද ඒ ො දක්ක ැද මේ. මගේ අධිස්ානයක් මොහිතනව තමා අපේ ලංකාවතුල හිට අතියතිය හිටපු උලමාවරුන් මොලේතුමල්ලා මඟිතනවා අපිට වඩ පරිනතයි ප අපට වඩ බද්ධමත් ප අපට වඩ ශ්‍රේෂ්ටයි ඒොල් ගමත් දහමත්තෙක බද්වෙලාහිටපු කට්ටිය. ඒගොල්ල කොාණයත්ත එක්ක පැවිසි අත්ව පුරාවටම බද්ධවෙලා හිටිය කට්ටියේ. ොරාණය සමස්තය තමන්ගේ හදවතේ පාඩන් කරගත්තු උද විය. එඉතුරේ ඒගොල්ලු දැකපු නැතිපු මේ අනකිරීමක්. ගොල්ලන්ට සොයාගන්න බැරිවෙච්ච මේ පාස්කු ප්‍රහාරයේ අභියසතිබෙන අනකිරීම කොමද සහරාන්ගේ කණඩාය මොහොයා ගත්ති එනිසා මේක අපි කල්පනා කළ යුතු බොහෝදුරට මේ ගැන අපි හිතන්නට ඕන කාරණාවක් මෙතන මේ පාස්කු ප්‍රහාරය කනෙක කොරාණයට කිසිුදු අයුරකින් සම්බන්ධ නොවෙච්චකාරණාවක් ස්ලාම් දහමට කිසිුදු අයුරකින් සම්බන්ධ නොවෙච්ච කාරණාවක් මේ ක්‍රියාවලිය සිද්ධ වුණා දහ ණන් සිය ගණන් ජීත අහිමි වුණ මිනිස්සු ලර්රෝග වුණ එක ඇත්ත හැබැයි ඒ මංහිතනවා මම අභියෝගත් කරනවා මම ඒ වෙනුවෙන් සමාජයට සමාජයට මම ඉතාමත් හැගීම් බරය කියැනේ මේ සමාජය අතරතිබෙන මිත්‍රත්වය සුවදිශීලිතාවය ගොඩනගන්නට අපි උත්තුර ඉදලා නැගැනර දක්වා වටහිරදක්වා විවිධ කෝණයන් වලට ගමන් කියපු උදවිය සල් පලිොයිවිලට නැක්්ග මනිස්සුන්ගේ හදවත්වලට කතා කලා පාසල්ලමන්ගේ හදත්වට කතා කලා ජාතික සංහිධියාව මංහිතන්නේ අහස උසටාපටි ගෙනගිය. හැබැයි මේ හැමැදියක්ම කලා හ නමුත් අර එක පාස්කු වැඩකින් මේ ඔක්කම කඩාගෙන වැටනා. ඇයි මේ හොඳ පැත්ත මිනිස්සු බලන්නේ නැත්ති ු හගනන් කරාණය තියාගනෑ මේ මුස්ලිම් සමාජයේ මේ බහත්තරයක් තෙක්කම ඉතාමත් අත්වල් බැදගෙන සාමකාමීන්ලෙස මගුල්ගවල් මලගේවල් ඒවගේම වියලම සංස්කෘතිකාන්සයන් ඒවගේ ම සමාජය වැටන් කෙන හැමදකටම මුස්ලම් සැබතුන් අත්ව බදන ීවත් වුණ. ම් ස්ලම් සදැවතෙක් සබඳ නොවෙච්ච දන්සලක් නැ මුස්ලිම් සදහැවතෙ සබඳජ නොවෙච්චේ වෙස කුසවයක් නැහැ පොසන් උස්සවයක් නෑ පෙරහරක් නැහැ. එහෙම සම්බන්ධ වෙලා ගම්මට්ටමින් මේ සමාජය සංග්‍රාමය පටගෙන ජීවත්වන අතරතුර මේඒ සිදුවීමක් පමක් අරගෙන ඇයි මුස්ලිම් සමාජය සමස්තයට තලා පිළඩි. ඇයි කොරාණයට මේ පහරපිට පහර එල්ල කරන්න. හොරාණය පිළිබඳ කතා කරන වැරදි ප්‍රකාශ නිකුත්රන ඇත්තන් සස්ත කොානයේ ඉගෙනගත්තායද. ඒ සමාජයට වැරදිමත ග ඒක ම පි පන ප්‍රශ්න එ මුස්ලිම් වරුන්ට ප්‍රශ්නයක් තිබනවා මේ ප්‍රශ්නය කිසිදදු අර්ථයක් නති ප්‍රශ්නයක් සමාජයතුව නිර්මාණ වෙලා ති වන එක ම ඇත්. අනි වාන යයි මොල ුතුන්ගේ විග්‍රහ මුස්ලම් සමාජයේයට ප්‍රශ්නයක් තිබන වතමයි මොල ුතුමානන් සඳහන් මොතුම දැන් බොහෝ අවස්ථාවලද මේ මුස්ලිම් ප්‍රජාව මේ වන විට . මුලිම් නොවනාය විසින් මුස්ලිම් ප්‍රජාවට එල්ල කරන තවත් චෝදනාවක්තමයි අන්තවාදී මුස්ලිම් කෙනෙක්ව දක්ක හම අන්තවාදී අන්තවාදෝ කියන එහෙම මතයෙකුත් දැන්ක් සමාජය තුළ ගොඩ නැගමින් පවත්තිනවා ඒ මනවාට ඕ මක කියන්න ති අන්තවාදය කියනෙක් ඕක දහමට විතරක් ලඟ කරන්නත් බෑ අන්තවාදිය කියන්නේ ඕ ක්‍රියාවලි අවසානය කියනෙෙන? ඕනම ක්‍රියාවලියක ඕනම දෙක වා අවසානයට අප ගමන් කනක තම අන්තවද කනෙක් දේශපාලනය වෙන්න පුුවන් ආගම දහම වෙන්න පුළුවන් සමාජකත්තිකා වෙන්න පුළුවන් අධ්‍යාපනය වෙන්න පුළුවන් සංගීතය වෙන්න පුළුවන් සියලුම අන්සියන්තුලින් බලන්නකොට ඒ සෑම දෙයක්තු අවසානයක් තිබෙන. ඒ අවසාන දක්වා යෑම කියනෙක තම අන්තවාදේ. එතුකොට. ම හිතනවා ස්ලාම් දහම මේ ස්ලාම් දහමේ අන්තවාදය කියල ගන්න කොට එතන තිබෙන්නේ සුභවාද අර්ථයක් තියෙන්නේ. අවසානය මොකදද අපි ස්වර්ගෙටය යනයක. ඉස්ලාම් දහමේ අවසානය අවසානය තිීන්දුව අපි ස්වර්ගෙටය යනයක. හැබැයි අපි විරක්නේ ලෝකවාසි ජනතාව හැමකෙනෙක්ම ර්ගෙනයන්න ෝනික තම ල්ලා සුභාන තතා ලාපොත්තුව හයට සංකල්පය අපි මේ හරියටම විුග්‍රහ කරන වනා මේ මහ පොලව ජීවත්වෙන හැමකිෙනෙක්. ර්ගයට අන්නෝන කියන ආකාල්පය මුුස්ලිම් සැදැවතක ගහිතති තියන්නන ඕන. ස්වර්ගය කියන්නේ නිමාවක් නැති අවසාන ජීවිතයක්. ලෞකික ජීවිතිය යම් කෙටිකාලින ජීවිතයක් පමණයි ඒකට නිමාමක් තිබෙනවා. හැබැයි මරණයෙන් පස්සේ අපට දීර්ග ජීවිතයක් තිබෙනවා ඒ ජීවිතය තමා ස්වර්ගය. එතතුමොට ඉස්ලාමියය සංකල්පය අවසානය. අපට කියල දෙන්නේ එක්කෝ ස්වර්ගය එක්කෝ අපාය. මේ අපායෙන් මුදවලා ආරක්ෂා කරලා ස්වර්ගය දක්වා ගෙනයා මේ ඒ මතිය තමා මේ ඉස්ලාම් දහමතුලින් අපට පිළිඹ වූ වන්නේ හැබැයි මේ අන්තවාද ආකල්ප කියනක අපි විතරක් හරි අනි හැම දෙයක්ම වැරදිකේන මත අරගෙන තවස් සමාජයකට පහර දෙන ඒක ඒ සංකල්පේතමවා හැයි මංහිතතාන්නේ ඕක ඉස්ලාම් දහමතුල පමක් නෙවෙේ. හ හැම ආදමික ප්‍රජාවක් තුළම යම් කොටසක යම් කොටසක. ඔය මතේ තියනවා ඒ මතේ ඇල්බගෙන ජීවත්වෙනවා. ඒක මංගිතන්නේ දැන් අපට සමීප රටවල්ල බලන කොට ඒ රටවල් බල ඒ ජීවත්වන ඒ බහුත්තරේ ඒ සංල්පේතු ලන්න කොට ඒගොල තතුනවා මේ විතයි තියෙන් ටන ඉදාව ගන්නකොට ගොල් තන හිදදුද හම විතරයි තියන්න කියල ඒ මත්‍යන්තවාදී. පගිස්ථානයේ ගන්නකොට ස් ස්ලා තයි න ග හිතන මත අන්තවා. හවස්ත් ජ මිනිස්සුන්ට තම තමන් තම තමන්ට ලැබිච්ච හම තමන් තමන් දේරුන්ගත්ත ආගම ඒක ඒ ඒ ආගමතුන ජීවත්වීමේ අයිතිය මානව අයිතිවාසක මෙෙන් හැම රටකම ලබාීල තිබනයකටම ප්‍රශ්නයක්න. හැබැයි අනිත්තයි වැරදි අපි කරනදේ හරි කියන එක මතක ඇල්බගෙන අනිතයි විවේශය කරගෙන විනාසකරෙන යන්නට යම් ක්ඩෑම කොස්සාස කන අන තමන්තවාාවද තියන. එකොට මට මන්දැක්කා අප අපේ ලංකාවේ ජීවත්වෙන බෞද්ධ ජනතාවගේ ඒ බහුතර ජනතාවගේ ආගමික ඒ දර්ශනික නායකතුමානන් බුදුරජණන් වහන්සේ. න් වහන්සේ තමන්ගේ තන්ගේ ආගමික මෙහවර ස්තුරම පටන්ගන්නන්නේ භාර්ත දේශයෙන් ඉන්දාවෙන් පටන්ගන්නේ එකකොරේ උන්වහන්සේ පටන්ගන්න කොට එදා ඒ රටතුළ ඉන්දියාව කියන්නේ විශාල ජන කොට්ටාසයන් ජීවත්ව වන රටක් විශාල ආගම් ඇදැහිලි නානා ප්‍රකාරය මති මතාන්තර විශ්වාසයන්වැල ජීවත්වෙන ඇත්තුවයින්න රටක් එතකො බුදු බුදුජන් වහන්ේ තමන් ධර්ම ඉදාවෙන් පටගන්න ආග හැි ගත්ති. හස කවදාවත්ති ආගමක් විවේචනය කළේන අන්තවාදයට ගන මේක බුදු දහමතමමා හරි ඕක වැදි ්‍රහ්මණවවාදය වැරදි ඕගොල්න්ගේ හිදු දර්ශනය වැරදි ගවත් වීදකාව වැරදි එනිසා මේකට එන්න කියලා උන්වහසේ කවදවත් අන්තවාදී මතයට ගනෑ ඒ හැමදටම ගරු කලා. මං කියන්නේ ආගමත් ආගමික ධර්මතාවයක් ශ්‍රේෂ්ට්‍ර වෙන්නේ නැත්නම් ඒ පරියානයට ලක්වන්නේ ඒ ආගම ජීවත්වන ඇත්තන්ගේ ක්‍රියාවලිය මතයි ඒ හැෙට තවත් ජාතියකට තවත් ගමකට තවත් ආගමක් බල කරලා රඩු කරලා නීතිය පනවලා එක විනාසරනක වෙන දෙයක් ආගම තියෙන හදවතියනෙ. මට පල්ලියට යන්ඩ පා කීවා. මම ගෙදදගෙන වදනාමාන කරනවා එතර මගේ ආදම ගෙදර තියෙනවා. පල්ලියක නෙක්තර බිල්ඩිමක් පමයි. බෞද්ධ පින්මතුළි නවා පන්සල්ට යන්න්න පා කියලා මුස්ලිම් රටක. එතුොට ඒඒ ඇත්ත තන්ගේ කාමරේදන තමන් දර්ශනය පි පදනවා ඇතො බෞද්ධක මන්ගේ කාමරි තිය ආගම කියනෙක දර්ශනය කියනෙක ප්‍රතිපත්්‍යයක් මනසත්්‍යයක සබඳධවෙච. ඒක කවදාවත් රඩු කරලා නීතිය පනවලා ගොල්ලන්ට විධ චෝධන කරලේ නවත්තන්න බෑ අත්ම කියන පේ මුස්ලිම් ප්‍රජාවට ඕ ගල බයිවෙන්නේ පා. කවුරු මොනදේ කලාත්. අපට තිබෙන කලාකදරරි එකක් කියලා. අලා සුභහනෝත්තලා මානවයාාව මිනිසාව මේ මහපොලවට ජවත්වේ අයිති ලබදිය ඔහුට කලා කදර කියල තින්දක් දෙෙනවා. ඒ තිීන්දු අිබෝවා කාටුවත් මුකත් කරන්න බැහැ. රන් හදීසිල් කුදිසේනවා සම මේ මහපොලවේ ජීවත්වෙන සමස්ත මානවයා එකම තැනක ඒරාසී වෙලා ඔබට යම් වැැරද්ද කරන් රුස් සහලත් අල්ලාගේ තින්දු ඒක නැත්ත මොක කරන්න බෑ කියලා. ඒවගේම ය තමත් කියෙනකුට සමස්ත මානව සංහතියම එකතු වෙලා අයහපතක් කරන්න ඕන කිය හිතුවත්. යහපතක් කරන්න ඕන කිය හිත්තුවත් ඒ පුද්ගලයාගේ ජීවිතය තුළ ල්ලා එක තිීන්දු කරල නැත්නත් අයපත කරන්න පුද්ගලයාට අයහපතරන්න බෑ යපතක් කර ඕන කියෙ හිතන පුද්ගලතය කර බෑ ඒ එක ඒ අභිමතාත්තය ඒ තිීන්දුව කරන්න අල්ලා මිනිස්සු හිතෙන හිතන ආකාරයට ඒදවල් කරන්න බැහැ. එනිසා මේ සමාජය තුළ මං කියන්නේ ආගමක් දහමක් කියන්නේ සමාජයට පිළලයක් නෙවෙයි සමාජයට වාසනාවක්. ආගමක් දහමක් නැති සමාජයක්. මතයක් නතිද සමජයක් දර්ශනයයක් නැති සමාජයක් ප්‍රතිපත්තියක් නැති සමාජයයක් ඉතිහාස වවිනාස වෙච්ච තිහස්යක් අපි දකිනවා. එනිසා සමාජයක ම් සංස්කෘතියක් තිබෙන්න්න ඕන, ගම දමක් තිෙන්න්න ටඕන. දැ මේක මුල් කරගනෑ තවත් ජාතියක් ආගමක් ඇතම් හතරයේ සුළතරේ විනාස කරන එකයි සුළතර හතරේ වි ්ච න මෙම වැරදි. එනිසා මංහිතනවා දැන් ගොඩත්දුරට මුස්ලිම් සමාජය මහපොලවේ ජීවත්වොට ඕන් තුළ හැඟීමක් ඇතිවෙන්න ටඕන මම සැබැෑැ මුස්ලිම්වරයෙක් වසි. සැබෑ ස්ලාම් දර්ශනය පිපදින බැතිමතෙක් වස මජීවත්වන තාකල්. ඒ ඒ ඒ ප්‍රතිපත්තිය මංහිතන්නනෑ කවදාමත් තවත් කෙනකොට මේ විනාශයක් කියල ඇමිනි සුමේ තේරම් ගත්ති නැ ස්භනෝතල කොරාණ අපේ මුලම් සැදැවතුන්ට කියනවා ඔබ මරණ මරණයට මහ දෙෙන මොහොත වෙන කොට ඔබ තුළ සැබෑ ස්ලාම් තියන්නටවන කියලා ඔබ ස්ලම්වරේක් වස ො මරණ මහුණ දෙන්න එකතුකද ො ස්ර්කයන්න පුුවන් කියලා මහිිතන මේ මතයේ බෞද්ධ ඇත්තන්ට විෙනයක් නෙවේ. කතෝලික ඇත්තන්ට මේක ප්‍ර්නයක් නෙවේ හින්දදු ඇත්තන්ට මේක ප්‍රශ්නයක් නවේ ැයි ඔබ මුස්ලිම්වරයෙක් වසයෙන් මරණයට පත්වෙන්න ටෝනය කියන ඒ අධිෂ්ඨාන සීලි අල්ලාගේ අනකිරීම පසු පස්ස තිබෙන විනිවිධභාවයම කද්ද අරමනමකක්ද සැබෑහැ මුස්ලිම්වරයා කියන්න කෞද. සැබෑ මුස්ලිම්වරයා කියන කවද. වචනයකින් හරි ක්‍රියාවලයක හරි තවත් කෙනකට වැදක් නොකරන පුද්ගලලා තමා සැබෑ මුස්ලිම්වරයා මෙන්න මේ තමා අල්ලා සභන තැබලා පරත්තුවෙන්නේ. අපි මැරෙනකොට තමත් කෙනකොට කිස්යුද. වචනයකින් හරි ක්‍රියාවලියයකින් හරි වැරද්දක් නොකර මැරෙනවනම් අන්න එදාට තමා මගේ ස්වාර්ගය මට ලබා ගන්න පුුව. කරන්න ඕන හැම අපරාධයක්ම කරලා. කරන්න ඕන හැම වැරද්දක්ම කරලා. කරන්න ඕන හැම පවක්ම කරලා අපි මම සැබෑ බෞද්ධයයා. මම සැබෑ මුස්ලිම් වරයා ම සැබෑ සිතිනුවා කියලා. ඒ ආගමේ ඒ නමත්තෙක්ක මැරුන් මැරණ පුද්ගලයා තුළ මේ මහපොළොුව කරපු වැරදි අනන්තයි අපප්‍රමාණ. හැබැයි එඒෙම මැරණ කොට ඔහුට කවදාවත් ගැලවීමක් නෑ විමුක්තියක් නෑ. ආගම දහම කියන්නේ ඔබ මැරණෙකොට සතකුටවත් හිංසානකර මැරෙන්න්නේ කියලා. අපරාධයක් කරන්න කිසිම ආගමක් අපට කිසිදු අනකිරීමක් අවස්ථාවක් ලබාදීලනෑ මේ මෙන වෙනතියන එකම වින්නහේ. ආගම දහම මිනිස්සු තේරුන් ගත්තුන නැතියක. ඒ තමාමේ අදටත් අද අපිවිඳවන්නේ විධ පැති පැතිවලින් පවිධ තත්ත්වයන් තුළින් අපට ප්‍රශ්න නිර්මායවෙෙන් අපි ආගම දහම තේරුන්ගත්තය ැතිය එක ඒක හරියට තේරුම්ගන්න ඔබ ෞද්ධියෙක් නම් ඔබේ සැබෑ මුදදු දහම තේරු ගන්න ඔබ මුස්ලිමරයෙක්න සැබෑ ස්ලාමේ තේරුම්ගන්න අද මේ සමාජයතුළ මදකින මේ ප්‍රශ්න අදිය සතිබින මේ දරදඩු ප්‍රතිපත්ති තුළල කිසිම බෞද්ධර්මයකුත්නෑ කිසිදු කිතුුණ ධර්මයකුත්නෑ කිසිදු ස්ලාම් ධර්මයකුත්න ැම තැනම අපි කින මේ දේවල්තු අපි දකින්නේ විනාශය පමණයි. එනිසා එකදිගට මෙම ගියෝතින් අපට ජාතියක් ිතුරුව නෙත්නය රඩක් කිතුරේ නෙත්. ඒයයි මවලුතුමානන්ගේ වික්‍රහය. ආගමක් දහමක් සමාජයට පිළල්ලයක් නමයි ආගමක් දහමක් සමාජයට වාසනාවක් කියල තමයි මෝලුයිතුමානන් සඳහන් කර. අපි කෙටි විරාමයක් ලබා ගැන නැවතත් කතා කර. රාමෙන් පසෝබ නවතත් සම්බන්ධ වන්නන්නේ ස්රතුල් ඉස්ලාම් වැඩ සටහනත් සමඟයි අධ නේති්‍යයක්පි දහම් අරුුණලු යනු මාතෘකාවයටතේ. රම්බුක් කණේ කලිලු රහමාන් මොලිතුමාමත් සමඟයි සාකච්ඡාවය නිර්ත වන්නේ. මොලිතුමනි රටේ මෙහෙම කතාවකත් තියෙනවා. මුස්ලිම් ප්‍රජාව රටේ නීතියට අවනතවන් නනහැ. රටේ නීතියට ගරු කරන්නේ නැහැ කියන ප්‍රබණ හඩක් තියෙනවා නේද ඕෝ ඒක. මංහිතන්න ගොඩදුරට ඒ සමාජ ගත වෙන්නේ ඔය පස්කු ප්‍රහරෙන් පස්සේ හැම්ම දේකම යම් මූආරම්භයක් තියෙනවා හරි මුස්ලීම් ප්‍රජාව නීතියට අවනත වන්නේ නැත්නම් නීතිය ක්‍රියාත්ම කරන්න එචචරයි. මුස්ලීම් ප්‍රජාව නීතියට අනත වෙන්නේ නැනම් නීති ක්‍රාත්ම කරන්න එචර. රට කාරක්ෂාවෙන්නට අනි වාරී නීති පද්ධතියක් කවශ්‍යය. මහමාර්ගියය සැරසුම් සහගතව සැලසුමක් එක් යන්නට නම් නීති පද්ධතියක් කවශ්‍යයයි. මහමාර්ග කියයන මුස්ලිම් ැතිමත නීතියට අක් පයිනම් නීතිය නීතිය අවනත වවෙන්නේ නැැ මේක නීතිේ ද්ඩුවම තියනව එක ක්‍රියත්ම කරන ඒක කවදාවත් ප අප ජම තු මක විල්ලහන්න මන සිට දනවන්දන් කියර මුස්ලිම් පි ව හන්න නෑ මේක මුස්ලි මහිතන ද රටේ නීතියට අනතු නොවෙන් මුස්ලිම් විතරද. ිම්බර විර වත ොවන්නේ. එතකොට මේ බන්ධනාගාරවල ඒ වගේ අධිකරණවල චෝදනාටලක් වෙලා මුලි මිනිස් විතරද.. ද බන්ධනාගාර අධි කරනවල චෝදනාටලක් වෙලා බන්ධනාාරව කියෙන් ගතවන්න Muslimලිම් මිසු විතරද. ඇයි මේ මුලීම්වරු කියාගන ඒ මතිය ඇල්බගෙනන්නේ. පවල පතිින ජග ජනමාද්‍යවෙල දකින, කොහ හරි කොඩ ටිකක් මාට් වෙලා කවර හරි ිම්ි ැෙන තිබා ඒ ලිම් මත්ත එක්කම ප්‍රකා කරන. ර වැරදි මුස්ලිම් ජාතිගේ කහුේ ඇයි ශ්‍රීලාංකිගේ කියත් ඇයි මුස්ලිම් ජාතිය කියලදාන්නේ එතකොට තව තව පාර්ශුවක දේ සුද්දු න එතන ජාතියකුත් නෑ ආගමකුත් නෑ මුස්ලිම් කෙනෙක් කරෝතින් ජාතියත් එක් ආගත්තිෙනවා ඇයි මේ වැරද්ද කරන්නේ එතකොට නීතියට අවනත නොවෙන කවරුණත් මම වුණත්කමක් නෑ රටේ නීතියට අපි කවදාවත් බලපෑ කරන්න බලපාන්ම් කරන්නෙත්න රටේ නීතිය තියෙන තා කල් තමමා රටේ ආගම දම පවා විනිවිධව කරගණයන්න පුළුවන්වෙන්නේ රටේ නීතිය තියන්න ටඕන. අද නීතිය හරියට ක්‍රියාත්මක නෝවනු නිසානේ සහරාල ලියටාව කියන්නේ. ඒ අපි තේරම් ගනිමකු. සහරාල්ල මෙවැනි තත්වයකට පත්වවෙන්න හේතුව. රටේ නීතිය හරියට ක්‍රියත්ම කොනාන මේේදේ වෙනවද ද අපි දන්න තරමට මේක ඇතුලාන්තිය මදන්නේ නෑ නමුත් අපි දන්න තරමට ජනමාධ්‍යයෙන් ප්‍රකාශවෙන ආකාරයට මේ ප්‍රශ්න ගැන කලින් දැනු දුන්න ආක්ෂකගන්ස දැනුවත් කලා. නිස්සු දැනුවත් කලා රටේ රටේ නාකවරුවන් දනවත් කලා කියලා විධ මතිමතාන්තරෙනවා ප්‍රකාශ වෙනවා හරි ඒක හරියට ක්‍රියාත්මකුණා නං අද මේ සහරන්ග මේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නෑයි එනිසා රටේ නීතිය ක්‍රියාත්ම කරන්න හැබැයි ඒකට ආගමක් ජාතියක් පටලොෝගන්න එා. බෞද්ධ ඇත්ත නීතිය ැඩුව දනුවම් කරන්න नीek edt ුවam करne. hin Catholicliklica ඇ ීති ed ම් कर. Mankeyන්නේ ති साධමාවි මා கூුව නිදි ීතියක් 3න්නutne. ති ති මමා නති करන්නේ.tanන්නमेte සිධලා මේ දා inලා මදකින දෙයක් තමා ඒ රජවරුන්ගේ පාලනය කාලෙඉදලා අද ප්‍රජාතන්ත්‍රවාදී වහෝදක්වා ආපු මේ දීර්ග ගමන තුළ මේරට මුස්ලීම් ජනතාාවමට මුස්ලීම් ආගමට මුස්ලීම් ජාතියට යහපතක් මිසා අයහපතක් කරල නෑ. එක අපි තේරුම් ගන්නට ඕනෑ. එක තැනකින් අර කුඩටිකාරගෙනැවිල් එකක්නෙක් මාට ුව ගමන් ඒ මුස්ලිම් තියට දානවාගේ. එක පැත්තකින් කෞරරි වැද කරොත් ඒ එක එක බහතරේයටම චෝදාව වෙල්ල කරන්න එපා ෞතරේ අදත්තා පිත්තක සම්බන්ධයි. බහතරේ අදත්ත අපප අපත්තිික ආදරරි මේ බහුතරේ තියනෑ මේ ආදරේ නිසා තමා අපි මේ සමමාජයතුල ඔොහොද ගමනක් කියන්නන්නේ. එකනෙද දෙන්නේ කරන ක්‍රියාවන් වෙලටය සමස්ත ජාතියටම ආගමටම ඒ චෝදනනාඉල්ල කරන්න. එනිසා ම ම දැනටක් කියන්නේ මුස්ලම් කවුරු කවරු වැරද කරත්. ඒ ඒක මුස්ලිම් කෙනෙක් වන්න පුළුවන් සිංහල කෙනෙක් වෙන්න පුළුවන් කතෝලික් කෙනෙක්වෙන්න පුළුවන් රටේ නීතියට කවුරු හරි ඒ නීතිය ගරු කරන්න නැතිව නීතියට පටහැනිව ක්‍රාත්මක වෙනවනම් අනි වාර්නයෙන්ම නීතිය ක්‍රියාත්ම කරන්න ඒක 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 කර කරට පස්සේ අපේ මුස්ලිම් සමාජයමක එහෙ මකුත් නෑ. ඒක ඒක මංහිතානය මනක් කල්පිත යම් යම් දේවල් ගොුණු කරගෙන මේ සමාජය තුළ අමුස්ලිම්මර් කවදාත් නීතියට මේ අදාලන නතිය කරන්න නැ කියලා මේ චෝදාව එනවා මේකක ප්‍රස්කු ප්‍රහරෙන් පස්සේයාව ප්‍රශ්නේ හැමයක්ම. එනිසා මංක කියන්නේ අදැනුත් කියන්නේ ප්‍රස්කු ප්‍රහාරය කියනක එක පුද්ගලයක හරි ඒ යම් කණ්ඩෑමක හරි වැඩක් මිසක් ඒක සමස්ජ ජාතියක ආගමක අරමුණක් සංකල්පයක් නැවේ. මේක එහම කරනවනං අවුදු දහකටතලින් මේ කර කරයි. ඒක අවරුත් දදාහකටකලින් තිබ කොරාණේ කරාය සමාජතු ල අදත් ක්‍රාත්මක වන්න. ඒ කොරාණන් මේ ශාසනයට ජාතියට ආගමට සමාජයට කවදත් බලපෑමකාව නෑ. මේ එකමන් කලනුත් ඇහුවේ. එදාහිට මුස්ලිමඇත්තු මුස්ලීම් බුද්ධිමතුන් විදවතුන් තේරුන් නොගත්ත හඳන නොගත්ත ක්‍රියාවලයක් කොමද සහරන් ළඟද අතරමග ේරුග හඳුරගන්. එනිසා ඒක මංගිතැන්න්නේ නිකඟ අර මොන්ටිසෝරි ලමයින්ට යම් ඥයම් ඒ ළමයි රවටන්නට කරන කියන දේවල් වගේ මේක නිකම් මතයක් පමණයි. ඒ මතය යතාාර්ථයක් නැහැ ඉතිං මෙහැම කාලකිදීම අපි දකින දෙයක් තමා මේ සහරය තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඔය ජාතිවාදය යොදාගන්නුවනේ මම මේකට සරල නිදසුන කියන්නම්. ගොඩාතුරට පොඩි ළමයි කෑම කරන්න කැමති නෑ. කෑම කන කියන්නේ ඔය මේ පෝෂ්‍යදායක හර දරුවන්ට අවශ්‍ය ආහාර කන්නේ කනෙ කාඩුයි විශේෂෙන් බත් කනය කඩුයින්නේ එතකොට සමහර අම්මලතාත්වල විශසයෙන් අම්මල මේ දරුවන්ට කෑමටිකක් කවන්න සමහර අවස්ථාවලදී කෑමලික තමන්ගේ පිගාණය අතට අරගෙන ඉදිර ස්තෝපය විල්ල වාඩි වෙලාඒ කෑම පිානේ තියන කෑමටිකක් මේගල ගුලි කරල දරුවට ක අන්හදනකොට දරුව මුණ හක් කරගන්නවා එතකොට මනාතාද කරන්න අන්න බිල්ලක් කියෙනනවා හ? න්න යකෙක් කියෙනවාවන්න පෙේතෙක්කෙනවා.න්න කොටියයෙක්කෙනව වලෙක්කෙනවා කියලා මනක්කල්පිත යම් යම් භයානකත්වයක් නිරූපණය කරලා මේ දරුවට ඕෝමර කෑමටික් කවා ගන්නවා. එතුට ඒ දරුවක් එතනදී අසරන වෙන අම්මගේ ප්‍රෝඩාවට වංචාවට රැවැටිලා අර දරුවක් ඒ කෑමටික ගිලිනවා. අන්න ඕක වගේ තමා කාලානුරූපව සමාජය තුළ තම තමන්ගේ පැවැත්මවෙනුවෙන් සමහරාය ඔය ගෝනි බිල්ලව මවනවා. තමන්ට මේ මහපොලවේ මොකක් කරි කරගන්න ඕනනම් අන්න. ජතිවාද අන්නම් අන්න ස්ලා ද හම ඔන්න රියයා නීතිය ජාතියවරයි කියලා මේ වගේ මනක් කල්පිත ගෝනි බිල්ලන් මවලා තමන්ග පැවැත්ම මේ ගොල්ලො තරකරගෙනින්වා හැබැයි මං කියයෙනනවා මේදේ ඉතාමත් ඉතාමත් පහත් නින්දත බැඩ මේ දේවල් තුළින් රට විනාස වෙනවා මේ මේ ක්‍රියාවලිය මංහිතන්නේ මේ ක්‍රියාවලියයේ හස්थේ ගොඩනැගන්නේ විදේශ බලවේගකින් නම් අපේ රට විනාස කරන්න අපිම අපේ දැත් පාවිච්චිකිරීමට සමානයි. මේ අපි තේරුම් ගන්න ඕන. එකන්නේ ලංකාව කියන්නේ මුළුණු විශ්වේම තියනෑ උතුම්ම රටක් කියනක අප එදාහින්දල කතා කරනවා. මේ රටතුළ අපට ජීවත්වනට ලැබීම මේ රටතුළ ඉපදීම මහිතනන්නේ භාග්‍යයක් කියල කතා කරන තරමට මේ රට ඉතාමත් ආශිරවාදාාත්මකයි. එනිසා මම හිතනවා මේ දේවල් වැරදි දේවල් කවදාවත් කරන්න එපා. මේ රටේ එදාඉන්දල අදදක්වාම රට නායකත්වය දුන්න හැම කෙනෙක්ම හොඳින් මුස්ලි බහු සුළතරයක්ත්ත එක් මුස්ලම්විතරක් නෙවෙයි සුළිතරයක්ත්ති එක්ක සුළුතරය වෙනුවෙන් තමන්ගේ හැම දෙයක්ම සුළතරයේ ආභිමානය වෙනුවෙන් සුළතරයට උදක්‍රමින් ජීවත ජනාකත්වයක් රටේ අදට අත්ති වාද වෙනකක් ඉන්නවා. හැබැයි සමීපකාලයකදී සමහර උදවිය මොනාහරි අරුණක් තුළලින් මේ තත්වේ වෙනස්වන පට ගත්ත ද ජ ද ස ජි පැරන්න පටන්ගත්තේ ජතිවාදය මොද කියල අපි නොතේරු තරමට බහතරයත්තේ අපි අත්ව ැදගෙන ජීවත්තුුණ. එක කෑම පරිසල අපි කෑම කෑවා. එකට පන්සල් ගියා එකට පල්ලි ගියා පල් පන්සල් ගයා කිවට පන්සල් වල ගිල්ල අපි ආගම වදන්නකටයතු කරේන. එකන ඒ සහජීවනය කියන එක අප හැමතැන ගොඩනගුණ. au வந்த මු ್ಿಯ క තිබ සಂ ාව . సಲ ಕ ති සಂந்த ාව, ිය, ති රணలు, தමිকা අணలు, කිය වා సජ ොడ . වා ന නා කරணවා. මංහිතන්නේ මේ විනාස් මම තවත්විටික කල්පනා කරනවා මේක දශ දේශයත්වය තුළ තිබෙන ආක්‍රමණයක් නෙවෙයි නැත්තම් මේක කුමන්තරණයක් නවෙයි විදේශ කුමන්ත්‍රරණයක ප්‍රතිඵලද්‍යියෝ කියන තරමට අපට හිතන්න වෙලා තියෙනවා. එතරම් හොඳ සමාජයක් මේ රටේ හිටිය. එතරම් හොඳේ නාකත්වයක් කෙදයිඳල මේ රට ජාතියට ලැබුණා. කිසිදු හොඳින් අපි කල්පනා කරාන ඔොදැන දේශපාලන මතිමතාන්තර අත්හැරලා. හැ? කොල කහ සුදු නිල් කලු කියන ඔය පාට වර්ණ අමත කරලා. ොඳ හොඳ සමාජයක් ලෙස හොඳ ලාංකික සමාජයක් ලෙස හිතල බන්න කොට අද වෙනකම්ම හිටපු හැම නායක එක්ම මහිතන්නේ මේ රට ජාතියට ආදරියය කලා. හොඳ දෙයක් කලා. හැබැයි මගේ දරුවක් කනත් දැරදි මාර්ගයකට යනකොට ඒ දරුවවා අපිසාප කරලා විනාස කරන්නේ නැහැ. දුව ැද නිවැදි කරලා ඒ දරුව ආශිරවාද කරලා ගේයඇතුට ගඩ බලන්න. ඒ වගේ අපි හොද නායකවරුන් රට පාලනය කපු කටියේ ඒදායින්ද ලද දක්වා. මුස්ලිම් සැවතුන් එක සුල්තරයක්ත්තික්ක හොඳින් කියා. දැ අතරමක්ද මොක්කරි වනානම් ඒ වැැද්ද මොකද කියලා ොයාග නිලාකරණය කරලා. අපි නැමතත් හොඳ මිත්‍ර ශීලි ගමනක් කැන්නට අප උත්සාහ දරන්නට ඕන කියනක හැරන්නට බැොත් බනිනවා ගැහුව ධානවා. කැපොත් කපනවා මැරුවොත් මරණවා කියනෑ. ඒ බුදුන් වහන්සේ හෙලා දැකපු නබිනාක ක සල්ලවවාහලසනතුමානන් හෙලා දැකපු ඒ ආකල්පියයට අපි අන්නේ නැතිව හොඳ ගමන කැන්නට අපි සූදාන වන්න ටෝන. අනිවාර්රෙන් කල්පනා කරන්නට යම්කිසි දෙයක් ඉතුර කරති ෝලිතුමාන ෙටිවිරමන් පසෝපි නැවත් සබදධව. රමයෙන් පසෝ නවත් සබන්ඳ වන්නේ ಸ್රතු ස්ලා ඩසටහනත් සමඟගයි ජධ නේද්‍යපි දහම් අරුණනල යනු මාතෘකාව යටතේ. රම් ක් න කල රහ ෝල තුමාත් සමඟයි සාකච් ා නිරත වන්න. ල තුමන ම මෙහම ප්‍රශ්නයක් යොමු කරොත් ුද්ද ල්කර වානය ගැන්වීමම්. එවනතං ඉස්ලාම් ආගමය තියෙන නීති. රටේ නීතියට යම්කිසි බලපෑමක් එල්ල කරනවාද. මංහිතන්නේ ඔය වගේ ප්‍රශ්නයක් ආපකත් විහිල්වක් කියලා හිතන තරමට තත්ත්වය ඒ තරන් දුරට මේ සමාජය තුළ දැං ෝක තර කලි දැන්නට යන්නේ ඔය පස්කු තැන දමයි යන්නන්නේ මේ හැම විනියක්ම විනාසයක්ම ආවිි පස්කු ප්‍රාරෙන් පසෙෙන එක පුද්ගලය කරපු වැරද්දකට මුලු ජාතියක් සමාජයක් ඒ ජාතිය අංගයන් ඒ ජාතිය සංස්කෘතිය ඒ අපි පවා දැ මෙහම යනකොට වා පර දක ිසුන්ට චක්තියක් ඇතිවෙන. ඒ කරපපු නමුත් ඒ කරපු පුද්ගලයා තුළ මේ කිසිම හැඟීමන්න. මේ ජාතික කාලයක් නෑ ආගමික සංස්කෘ යන්නෑ. ඒම එම් පුද්ගලය තමයිඒ දෙකරේ නමුත් ඒ අ ඒ මුස්ලිම් කියන නාමයට ඔහු බද්ධවෙච්ච නිසා අපේ හැම දෙයක්ම ඕකට වේශචනයට තල්ු හරි. ද එතකොට මංහිතනවා ඔය මදරසා පාසල් කියන එක. මුස්ලිම් ආගම දහම උගන්නන ඔය අධ්‍යාපන ක්‍රමය නැත්නං. හද ස්ලාම් දහමක් මේ මහපොලවෙේ තිෙයි දෙකෙනන ප්‍රස්නයක් තියනවා. ඉස්ලාම් දාම කියයන්න ඔය ඔය සාරාන්ගේ කණ්ඩාෑම හදපු ඉස්ලාම් දාමෙන් මක කියයන්නේ සමස්ත ලෝකවාසි ජනතාවට ආශිරවාධයක් පසෙන් පහළ වෙච්ච අල් කොරානේ ම අසල්නාක ඉල්ලා රහමතැල් ල ලාලමින් නැිතුමනි කරාණය අත්ත එක්ක බ යවන්නේ සමස්ත මානව සංගතිම ආදරය කරන්න කියලා ොාන පසුබෑම කොරානය යථර්ථය, කොරාණය සමාජගතවීමේ අරමුණම සමස්ත මානව සංහතියට ආදරය කරන එක තමයි. වෙන කිසිවක් නෑ. එනිසා මේ සමස්ත මානව සංහතියට ආදරේ කරන්නේ කොහොමද කියන එක උගන්නන එක තමා ඔය මදරසා පාසල් වලින් සිද්ධ වෙන්නේ. හරි එතකොට ව ඕක කවරාරින් මම හැමදාමත් කියැනෙ මේ අභියෝග කරන කටිය. ඒ කතා කරන්න ඕන අඇත්තක කතා කරන්න. බොහෝ දෙනක් කියනවානේ මදරසා පාසල් සමමාජයට තරජනයක් කිය. මොකද තියන තර්ජනය හරි මදරසා පාසලින් මේ වන තුරු ලංකාවේ තිබෙන මදරසා පාසල් මහිතන්නේ දෙ දහකට ආසන්න මදර පපාස සංකයාලක වසින් හරයටටම ක කියන්න බැෑ පොරිිපොි මට්ටමින් පැත්න තින කොමහරි මේ කොාන් ඉගන්වීමම් සිද්ධ කරන ආගමික දහම් පාසල් මදරසා පාසල් මේ මොනම හරි ාසලකින්. මේ වනකොට රටට තර්ජනය තර්ජ නයක ක්‍රියාවයක් ද සිද වෙලා කියය තියන්ක පෙන්ව කියන ක ගල්ල කියන හරා ගනගත ද දහරන්ටයි මදර සයකටයි සම්න්ධයන්නන. හරාන්ගේ ඉතිහාසය විකෘති කරලා ස්ලා දහමට ලව් කරන්න එපා. එතකොට මම මේ වන තුරු මදරසා පාසල් තුනක ඉගෙන්නවා හතරක ඉගෙනගත්තා. විවගේ සම්බධතා විධියන් දේශනවලට සම්බන්ධ වනාා ම දන්න තරමින්. එතුවන ලංකාවේ හැම පල්ලිය පල්ලියක් ගානම මදර පාසලත් තියෙනවා. ලංකාවේ හැම නගරේකම හැම ගම්බද පලාතකම මදරසා පාසල් තියෙනවා. කවද හරිේ මදරසා පාසලකින් ඉන්දිකට්ටකින් හරි ලමයකුට පහර දිල මැරුණ කෙනේ තිහාසයක් තිබෙනවු. තරර්ජනයක් කියනට පොට්ක් කියන්න. ළමයි ගන්නකොට ගහගන්නවා මේ සෙල්ලං කරනවා ආබාධඇතිවන ප්‍රශ්නැති වෙනවා. වෛරියෙන් පහල දීලා ලළමයකුව ගාතනයක් කළලා මෙන්න මේ මදරසාාව කියලා කවධාරි ලංකායි තිහාසල වෙලා තිනද. මන්ගන්න තරමින්න. කවදරි මදරසසාපාසක බෝම්බයක් පි පිරිලා තියෙනවාද. කවධරි මදරසා පාසලක සන්නදද වෙලා මහපාරටෑමවිල්ලා ගම්ධනාව විනාශස කලලා කළේ තිහාසයක් තියෙන මකක්ද තර්ජන. මදරසා පාසලකින් රටට. රටේ වෙනත් ආගම්වලට තිබෙන තර්ජනයමොකක්ද ඒ නිසා තර්ජනයයි තර්ජනයි කියන ඔය සංකල්පය තුළ තිබෙන ප්‍රශ්නයමොකක්ද තියනෙන ප්‍රතිඵලයමොකක්ද තර්ජනයක් නම් ඒ තර්ජනය තුළින් එෝ එ දැ මත් මදරසා පාසලක ගෙන ගත්තා ආපුළමිෙක් මමත් මදරසා පාසල් දෙක තුනක ගෙනගත්ත කෙනෙක් එතකොට මගින් මේ රටට තින තර්ජනයමොකක්දද කියන්න බලන්න? කවදරි ම ආවිධ්‍ය කර අරන්තියනවාද. ව කෞරාර වෙනුවෙන් මම ආගමදාම විකෘති කරල කතාරලා තියෙනවාද. මම මේ වනතුරු දේශනා කරලා තිබෙන දහස් සංඛ්‍යාතඒ රකෝඩින් තියෙනවා එක හරි මොනාහරි ආගමකට මොනහරි ජාතියකට කෞරහරි ආදමික ස්තු ර රයකට අපේ ගෞතම බදදුන් වහන්සේට ඇතන කිසිු වහන්සේට නැත්තම් හිදදු ආදමි ස්තුරයයායට නැත්තන මේේ සංකල් පොවලට විරුද්ධම. රි දෙෙ හරි සිංල හරි තියනවාද. එක 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 කෑල්ලක් පෙන්න්නට කියට ඒවගේ අපේ මෝල තුමල් එෙම කල තිනවාද. දර පාසල් බල උගන්න ගරුවර හම ටා කනවාද. තර්ජය ම කක්ද කියමට කියන්න. න. මේක? අර ප්‍රහාරයක්ත් එම පාස්කු ප්‍රහාාරයක්ත් එක්කම මෙ වටටන්නට විනාස කරන්නට යම් යම්න්න අයි. මම දක්කාර පාස්කු ප්‍රහාරයක්ත් එක්කම එක්තරා ජනමාධියක කතිකාවක් කියනකොට සාකච්ඡාවක් යනකොට එක්තර ආගමක නාක කියවා මේ ඔෝක මදසා පසලමින් සිද්වෙන්න කියෙකොට අප කෙනෙක් කියවා ඔය එමති ඒම කියන්න පා ඒම කිවත් මනිස්ුද මදරසාාවලට වවේච නිල කරනටන් ගනී කියලා. ඔය ඔය අර අවස්ථාවෙන් බාවගන්නවා කියන්නේ. අවස්ථාවෙන් භාාවගන්න කියන කතාවක් තියෙනවා. ප්‍රජ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න කියන කතාවත් තියෙනවා. ඒගේ තමා මොකක්කරි තැනක් ලබුණතින් තැන්ට ඒදාගන්නවා. දාාන ටක්දරයතනින් ජාතිවාදය උස්සල තමන්ගේ ප්‍රෝජන ලබාගන්නහද නිසා මදරසා පාසලකින් තර්ජනයක් වෙනවා කියවා කියන මොක්දතින සාධකය කියල කියන්න. සාධකයක් නෑ. ප්‍රශ්නයක් නෑ. මදරසා පාසලක් නැතිනම් මුස්ලිීම් මේ ඉන්න ලක්සංකයා මුස්ලිීම් ජනතාවටේඒ ආගමික දහම නැත්නම්. ඒ ප්‍රජාව ඒ ජාතියේ ඒ සමාජයේ මේ රට කොයිතරම් විනාසයක් වේද කළලා ඊට පස්ේ බලන්න පුළුවන්. අපිත් මදරසා පාසල්ල උගන්වන ගරුවරු. අපි මාස් මදරසා පාසල්ල ඉිගෙනගත්ත සිුවන්. එනිසා ඉගෙනගන්න කාලෙත් අපිට අන්තවාදී හරි ත්‍රස්ථවාදී ආකල්පයක් එතනින් ලැබුණ නෑ උගන්නන කාලෙත් අපි කරේ නෑ අපි හැම වෙලාම කරේ මේ සියල්ම ජතින් එකුතු කරෙන යෑ ගමනක් විතර අප ආරම්භ ක. එනිසා මදරසා පාසල් කියන එක රටට සමාජයට ආශිර්වාදයක් මිසේ ඒක කවදාවක් රටට සමාජයට තර්ගනයක් නෙවී. මොලුතුමානන්ගේ මතයේ මදරසා පාසල් රටට ආශිරවාදයක් සමාජයට ප්‍රශ්නයක් නෙමේ කියනෙ අපි කටවරමයක් ලාගෙනන කතාරම්. න්ත ව රතු ස්ලාම වැඩස හනත් සමග යදදිනේදපි දහම් අරුුණලු යනු මාතෘකාව ඇතේ. රම්පුක් න කලිල රහම ල තුමත් සමගයි සාකච්චාව දත වන්නේ. පොළතුමනනි මෙම සාකච්චාව අවසන් කොට සේප දැන්ගදී සිටින ම විශේෂ ප්‍රශ්නකක්කම කරන්න පලවනයක ශ්‍රී ලංකාාවේ බහතරය සුළුතරයට යම් වෙනස්කමක් දැන් කරනවද කියනක සමාජයේ තවත් තිකාක් එහම ඇත්තට සිදුවනවාදමගේ පලවනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය දැන් ඔබ ගොඩාක් ප්‍රශ්න සම්බන්ධව කතා කර. දැම ප්‍රපාතයෙන් කොහොමද අපි ගොඩ එන්නේ ආය කොමදද මේකට තියන ක්‍රියාමාර්කය ඇවංකවම මං කියනවන සමාරීයට මං මේ කියන කතිකාව ගොඩක්දුරටගේ සමහර සමාජයෙන් අයගේ හිත්වලට වේදනාවක් එන්නත් පුළුවන්. නමුත් ඇත්ත වහංකරලා කතා කරන්නත් බැහැ. මම කියන්නේ? මේ රටේ අනිවාර්යම් දේශපාලනින් තොරෝ මේ රට පාත්වගෙන යන්න බෑ රටේ නායකත්ව දේශපාලනයක් පක්ෂයක් තියන්නට ඕන හැබැයි එදා මන්දන්න තරනමට මහමාන්‍ය ස්සේ නනායක මහතායිකාලය දරටන්ගත්ත මේ ජනතවාද දේශපාලන වවහය තුළ. අපි දැක්කා ඒ හැම දේශපාලක්යෙක්ම. ඩඩලිේනනායි ඒ වගේියේනායික ඒ ඒ පරපුරෙන් පරපුරට ඇවිල්ලා සිරිමාව බඩාර් නායික ඒ වගේම ඉට පස්යාපු හැම මුස්ලීම්ෙන්න්න පුළුවන් ෞද්ධ වෙන්න පුුවන් කතුවලක වෙන්න පුළුවන් ඒ දේශපාලන නායිකවරන් රට ආදරේ කරගන දේශපාලනය කලා ඒවාපිී ඉතිහාසේ විගෙන ගත්ත දේව. අපි ඒවට අපි මේ මහපොලේ ඉපදිලලා නෑ නමු ඒතිහාස දේශපාල ඉතිහාසේ ගැන බල කොට එදා දේශපාලත්නයෝ තමන්ගේ තමන්ට අයිති ඉඩකඩම් මිලමුදල් එව්ව කැප කරලා දකින එක්තර අවස්ථාවක සිර්මා ඔබන්ඩනායක මැතින කාලේ රටේ බජට්ටෙකට. අර්බුධයක් ඇතිවෙනකුම් කාලේ එදා හිටපු නැලිම් හාජියර් කියන ඒ මුස්ලිම් ශේෂ්ට බැතිමනාමතිමතානන් තමන්ගේ ධනය කොටසක් දීලා තියෙන බජට් එකට බැචට්ටික ඇතිවෙච්ච අවුල නිරවුල් කරා තමන්ගේ රට වෙනුවෙන් තමන් ගදායකත්ව සැපැවවා ඒවගේ සිල්ම බණඩානායක මැතිනිය කාලේ වගේ ඒගොල්ලෝ තමන්ගේ ධනය තමන්ගේ සේෂත රට වෙනුවෙන් කැප කරලා මේ රට රැකගන්නට උත්සහ කළ. හරි එතකොටට අද අදමොකද මේ දේශපාලනය තුළ සිදධවෙන්නේ. පාරකට තාරක් ධානවනම් ඒ තර දාන පාරිතියන මංහිතන්නේ අඩි විස්සත්යයක් වනත්කමන්න ඒකනුත් භාගයක් සාක්කෝට දාගෙන තම පාරට තාර වැටින්නේ. එතකොට සහමුලින්ම රට හූරංකන තත්ත්වයකට අර්මාන දේසප පල්ර්මා දේපාලනයක්නොට කවුරුත් වැරිදියට තේරු ගන්න එපා දැනට පවතින රජයකයනි. නිස ොඩත්දුරට මේ හැමදියක්ම තේරකන තේර ගන අ කාරීව හරි තේරුගන්නනෑ එතකට වර්තමාන දේශපාලනය කෙ ට ංක කියන්නේ සමීපකාලීදලා අපිදකව මේ දේශපාලනය තුළ යම් අය රට ආදරෙන් දේශපால்ලනය කරනොදක කියන එක. දේශ පාලනය කියන්නේ, රට ආදරින් දේශනය පාලනය කන්න ඕ. එඒ ඒ හැඟම් බර වෙන්න ඕන මම කරන්නේ මට සමාජයේ වගකීමක් දෙවන් ලබාදිල තියෙන කියෙන හැගීම තියන්න ඕොන. ඒ වගකීමට අපි නිවැරදි වගගේ මිටකර නඇත්තම් ම මේක උත්තරබදිින්නව කුල්ලකුම් රයින් කුල්ලොක මස්සුලන රයිඇති ඔම හැමකෙක්ම පාලකරේ ඔබේ පාලනය පිළිඳව කයාමදිනේ විනිශ්චය කනකොට ඔබට උත්තරබඳන්න වේ කියලා අල්ලා සුභහනතලාපට පැදිිකරවා. නිසා ඒ හැඟීමින් දේශපාලනය කරන කටියේ සමාජය පාලනය කරන කටිය, සමමාජේ නායකත්වයදිෙන කට්ටිය ඒදේ කරනකොට හවද හැඳීම්බව කරන්නට ඕන. නමුත් අද එවැනි තත්ත්වයක් නැසිනිසා මිනිස්සු පාක්ෂිකයන් හැම කෙනෙක්ම රන්ඩු දබර කරගෙන විනාස කරගෙන ඉන්නකොට ඒගොල්ලො තමන්ගේ මනාපය වෙන මිනිස්සුන්න්න බිඳවටලලා ඒගොල්ලොහොඳට ඉන්නවා. මෙන්න මේ ක්‍රියාවලිය තුළ නානාප්‍ර ප්‍රශ්නය සමාජය තුළ ක්‍රාත්මකි වෙනවා. සමම් දකින දෙයක්න සමහර ඔය ය දේශපාලනයක් එෙක්කම පක් පක්ෂ දේශපාලනයට හිරවෙච්ච කටිය බදධ වෙච්ච කට්ටිය සමහර වෙලාවන් වලදී ඔය සමන්ගේ ඥාති සම්බධතාවය තුළ පවා එකස විිවිධ සබන්ධ අවස්ථාමනට සම්බන්ධ වෙනනෑ. අයියා ඇවිල්ලඒ පක්ෂේක ල්ලි තවත් පක්ෂේක නම් යි මල්ි ඇති වෙච්ච ය පක්ස ග්‍රහහි තත්තුවය නිසා දෙන්න දෙමල්ල වෙන් වෙලා. ඒරගන ඒගේ මගල්ගත යායන් න මයා මගල් ගෙ යායන නමුත් දන නායකතු මල්ල ඒගොල්ලගේ මේ පටිවලට දන්නන සන්ඳද වෙනවා. මේ මිනිස්ස මරග නවා ද ජ ද මුස්ලම් සිහල ෞද්ධ න හම දරනවා මිනිස්සු න ලල්කා ගග ගන්නට සරස්වල ඒගොල්ල තමන්ගේ පැයක්ත්ම කරගෙන යන. ඉනිසා මංහිතන්නේ ඔය මේ දේශපාල බියහතුල ඇතිවෙලා තිබෙන මේ අර්බදකාරිී තත්වය තම අද ජනතාව. C.කඩ විසිීම තත්වයට පත්වෙලා තියෙන්නේ. ඒක නැතිවෙන්න ටෝන. එනිසා ඒ ඒ තත්ත්වේ එකදිකටම කරගෙන ගිහිල්ලා මිනිස්සූ දෙලොවක් අතර තනිවෙලාදදින්නේ අද කරන්න කියන එක දන්නේ නෑ. එනිසා ොය ඔය ඔය චන්ද කාලෙට එනකොට ඔක්කම තමන්ගේ හය හිතට අරගෙන විධදේ කියයාාගෙන බියුන්ද පොරොන්ද අියස කෑගහගෙන ඇන කොටාගෙන පපාගෙන කරනවා අන්ති මේදී පාල න ට ට පසේ පැ ක ක න ක හිත හිලු කතා රනකත් අප්‍රියේ ද පල්ල ගැ හැයි හොඳ යින්න. ටජාතමන් පෙර සඳහන් කරා වගේ දේශයට ආදරය කරමින් භක්තියෙන් කැපවීමෙන් කරනකට්ටයඉන්නවා. ජැන් වර්තමාන වර්තමාන රජයහිටපු ඉන්න අගමැතු න් ජන ිපත්තු න් කිය ඒව ල තිහස ගන්නොට රට වවුව කො තර ැ දන්නුවවා. රට බේරගන්න ත්‍රස්තවාදය මුදවගන්න ටසඟ නමුත් අද මේ මේක වෙනස්වල වෙන පැත්තිකට හැරිලා හැම කෙනෙක්ම මේ මායාාවට මාට්ටවෙලා සමාජය තුළ විධ ප්‍රශ්න නිර්මාණය වෙන තර්මට සමාජය තල්ලු කරලාතින්නේ.ඒ නිසා මට දුකයි හොඳ අය. හෝදාය වැරදි මාර්ගයට යනවා කියන්නේ රට විශාල සම්පතත් අහිම වෙනක. හොයි ොඳයි කියන සමාජයට ආදර්ශයදධීපපු කට්ටිය, ජාතියට ආදර්ශයදීප කටියේ වැදදිී තැනකට තල් වෙලා යනෝ කියයනඒ රට විශල සම්පතක් අහිමිවීමක්. එනිසා ඒතත්වය මගැරන්නට ඕන.ඒ තත්ව මගැහැරිලා හොඳ විනිවිධභාවයෙන් හැමකිනෙක්ම රටට ආදරය කරන තත්ත්වයට අපි පත්ව නානා. ඉතිහාසේ අපේ මුම් මිතල කොමද දේශපාලනය කළේ ආගම දහම ක්‍රියාත්ම කළේ කියන සැබහැ දේ තේරුම් ගත්තන අනිවාර්යෙන්ම අපට මේ හදාගන්න පුළුව. ඒ වගේම මම යෝජනා කරනවා විශේෂයෙන් ඔය ඇතිවීතිබෙන මේ ආගාධී මේ රට ගොඩගන්නට. වි මම කරන යෝජනාව තමා අපි හැම කෙනෙක්ම අපි ආගම දහම නිවැරිදිව තේරුම් ගන්නට ඕනෑ. එකක් කෙන කියන පලියට කුඩාදරුවන්මය බය කරලා කෑම කවලා ඇයි දරුවට ඒ කෑමකවන එක වගේ නැතිදේවල් නිර්මාණය කරලා හදවත්වල බරයේ වපුරන එක තත්ව අපි නවත්තන්නට නිසා ඒකට හැම කෙනෙක්ම තතමන්ගේ ආගම්දමගින්. පාසල් මට්ටමින්, පන්සැල් මට්ටමින්, කෝවිල් මට්ටමින් ආගදමක සිද්ධස්ථාන මට්මින් ජාතීන්නතර ආගමික අවබෝධය එකත කර ගැනීම. ලබා ගැනීම කියන සම්බන්ධතාව. ියෙන් පන්සරට ෑම පසරෙන් පල්ලියට ෑම කෝවිට ෑම කියනම සබදතාවය ගොටනගන්න ම පල්ලි ම පන්සලට කියයා කියලා ම බදධහම ඒ ආත්නාවට සම්දධ වෙන්න නෑ බද්ධ ඇතෙේ පල ස්වාමන් වහසකෙන පලියිටාව කියලා ය සලාත් කරන්න යන්න නෑ නමුත් මේ හැමදකෙන්ම සිද්ධ වෙනෑ ඒ සත්තිය සැබෑදේ ඒ දහම අරුුණලු. හමක තියන අරුණල තියෙන දහමක් කියයන්නේ සමස්ත ජාතියට මාශිරුවාදය. එඒවා. හැමැෙනක්මතේරු ගන්න ඕනේ ඒ සන්තාවේ ගොඩන ගන්න ඕනේ, පස්සල් මට්ටමින් දුවන්ටම අධ්‍යාපනය ලබා දෙන්න ඕන.

එෙලා වා අධනේද තපත් සමග සම්බන්ධ වෙල සුන්දර අදහස් උදහස මාර කරගත් රබ න කල හමන් තු න්ට ගේ කෘ තාව ද . றை ල නම් ඳ හමතුල් හි බරතුහු.